මේ තියෙන්නේ බුලත්සිංහල ටවුන් එක. මේ මේ පැත්තෙන් තමයි හොරණ. ඒ කියන්නේ හොරණින් ඉනව නම් මෙන්න මේ පැත්තෙන් තමයි ආලා බුලත්සිංහලට එන්නේ. එතකොට මතුගමින් ඉනව නම් මෙන්න මේ පැත්තෙන් තමයි ආලා බුලත්සිංහලට එන්නේ. දැන් හොරණ පැත්තෙන් ඉනව නම් හොරණ පැත්තෙන් ඇවිල්ලා ආලා හරවන්න ඕනේ වම් අත පැත්තට. එතකොට මෙන්න මේ පාර හම්බ වෙනවා. ආලා මතුග පැත්තෙන් ඉනව නම් ආලා හරවන්න ඕනේ දකුණු පැත්තට. මෙන්න මේ පාරෙන් පුළුවන් අපිට පාහියංගල ලැනට යන්න. අපි මේන පාර දිගේ මෙන්න මෙතන තියෙනවා අපිට වම් අත පැත්තේ පාරක්. ඒ පාරෙන් පුළුවන් අපිට පාහියංගල ලැනට යන්න. ඉතින් අද නෙමෙයි අපි අනිවාර්යම දවසක යම් පාහියංගල ලැන. අද නෙමෙයි අනිවාර්යම දවසක යම්. ඒන පාර ලස්සන වතුර පාරක් ගලන් යන පාරමක් එකනේ. ඉතින් මේ මම මේ ඇල්ලට යන්නේ මේ දෙවනි වතාවට. ඉතින් මට පාර ඇත්තටම මතක නැහැ. මැප් එකෙන් බලන තරම් ටිකක් දුර ආවේ. දැන් තව චුට්ට දුරයි. මං හිතන්නේ තියෙන්නේ අපි බලමු මැප් එකෙන් කොච්චර දුරක් තව යන්න තියෙනවද කියලා. අද ක්ලයිමේට් එක එච්චරම සුන්දර නෑ වගේ පේන්නේ. මේ පොඩි වැහ කළුවක් තියෙනවා. ඉත අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔයා ගිහිල්ලා බලමු. වහින එකක් නෑ කියලා හිතමු. වහින්න එපා. ඔන්න අපේ තැනට ආවා. මේ පාර දිගේ තමයි අපි ආවේ. මෙන්න මෙතන මම බයික් එක නැවතුම. මෙතනම නවත්තන්න ඕනේ. මෙන්න මෙතනේ තමයි ඇල්ල උඩට යන්න තියෙන්නේ. මේ මම අලුත් ටෙස්ට් කරලා පෙන්නන්න. මෙතෙන් මේ පාර දිගේ තමයි මම දැන් ආවේ. මෙන්න මෙතන තමයි බයික් එක නැවතුම් සාමාන්‍ය මෙතන නවත්තන ඉඩ තියෙන අපි ඉඳ නැවතුම් මෙතන තමයි. මෙන්න මේ අයිනි. ඉතින් චූටි පාර දිගේ තමයි අපිට ඇතුළට යන්න තියෙන්නේ. මේ පොඩි වැය කළුවකුත් තියෙනවා. බලමු වයින කලින් උරටයි පල්ලෙහාටයි දෙකම යන්න ඕනේ. ඇල්ල උරටයි ඇල්ල පල්ලෙහාටයි දෙකම යන්න ඕනේ. කොහමරියා අහනවද සබ්දේ? ඇල්ල පල්ලෙහාට යන්න තියෙන්නේ මෙන්න මේ පාර. අපි ඇල්ල උඩට ගිහිල්ලා පල්ලෙහාට යමු. හොඳ බලන්න.
අද මියුනු ඇල්ලට මං විතරයි. අද මම තනියම. දැන් වතුර පාර මෙහෙම ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මෙතනින් වැටෙන්නේ මෙහෙ මේ පැත්තට. මේ පැත්තට ඇවිල්ලා ආයි මේක මෙහෙට යන්නේ. මෙහෙම මෙහෙම යන්නේ. ඒක පේන්නේ ලස්සනම පල්ලෙහාට ගියාම. අපි පල්ලෙහාට ගිහලා බලමු ඒ ලස්සන. මෙහෙම මෙහෙම යන්නේ. මේ හරිය ටිකක් කොළ පාටයි. මේ අද වතුර ටිකක් බොර පාටයි. වතුර බොර පාටයි මෙහි කොළ පාට දෙක මේකයි. ඒ හින්දා මේ මෙතන මම නාන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේ මොකද පේන්නේ නැහැ එතන කොහොම ගැඹුරක්ද තියෙන්නේ කියලා. පරිස්සම් වෙන්නේ කොහොමද හදයි. බලන්න මෙන්න මේ ටික මා ලස්සනට සේලයක් වගේ ගාලා හැලන්නේ. මේ ටිකට යන්නත් හිතනවා. අපි මේ අයින දිග ගිහලා මෙන්න මේකට පොඩ්ඩක් යම් බලමු.
පල්ලෙහාරය. ආ කියන්න ඕන තව දෙයක් මේ මේ කැලයක්. එතකොට සතු ඉන්නවා. එයාලගෙනුත් පරිස්සමෙන් එයාල කරදරයක් කරන්න නැතුව තමයි යන්න ඕන. එහෙනම් සතු කුටි 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 ගන්න. Oh, well. මම කලින් ඉදිය මෙන්න මෙතන මං කරල් මෙහෙම ඇවිල්ලා මෙහෙම වැටෙන්න මෙතන වටේටම තියෙන ගස් මේ වටේටම තියෙන ගස් එතකොට අර මේ හොඳ සැරට අවුවක් ඕනේ මෙතනට හොඳට එළිය වෙලා වස්සන්ට එන්න අද අවුව නෑ අවුව සැරෙන් සැර යනවා එනවා ඒ හින්දා මේ ලොකු එළියක් නෑ අද මෙතන මම අර කලින් ගිය කිව්ව අන්න අතන අන්න අතන ලස්සන එතනින්දන් ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න තිබ්බරා. ඉන්නකෝ. ඩ්‍රෝන් එකක් අත දවසකට අනිවාර්යයෙන්ම ආයෙ පාරක් මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා අන්න අතනින්දා අනිවාර්යයෙන්ම මේ ඇල්ලා හුණ ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නවා. අන්න ඒ වීඩියෝ එකට මම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බට් කරනවා. බලන්නකෝ. මේ අර අතන පල්ලෙහා. මේ මෙතන පේනවද නිකන් අර සිමිඳි බැම්මක් වගේ බඳලා තියෙන. ඔතනින් වතුර ටික පල්ලෙහා ලස්සන ගලාගෙන යනවා. අපි යන් එතනට. තව දෙයක් මෙතන නම් නාන්න තියා හිතන්නවත් එපා 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 මොකද මෙතන ඒ තරම් භයානකයි මොකද එක්කෙනෙක් මම දන්න තරමින් දැන් එක්කෙනෙක් ඇති වෙලා තියෙනවා මෙතන ගිහිලා එයාගේ ෆොටෝ එකකුත් මම දැකලා තියෙනවා ඉතින් මේ ඒකම තිබ්බොත් දාන්න ඒ හින්දා මේ මෙතනට නාන්න එපා මෙතනට බහින්නවත් එපා කොටිම්ම කියන්නේ මෙතන බහින්නවත් එපා අර ගලගාවට යන්නත් එපා මොකද මේ ඒ ගල නිකන් අර එහෙම උල්වගේ තියෙන මේ කලින් වීඩියෝ එකේදී මම මගේ තියෙන පණ්ඩිත ගමන උතන්න ගිහිල්ලා මේ අහිඳි ගැත හැකි මම අතරින් ගැත හැකි මගේ TikTok එකේ අන්තිම වීඩියෝ එක සෝරි දාපු මුල්ම වීඩියෝ එක හරිය ඇති මම උතන්න ගිහිල්ලා ගත්ත පොඩි වීඩියෝ කැල්ල මේ ඒත් අර මගේ තියෙන පණ්ඩිත ගමන ඒනොට එතනට යන්න එපා يعني එතනත් හදිසියවත් කකුලක් එහෙම පොඩ්ඩක් එහෙම වුණොත් ඉතින් මෙතන දා වැටෙන්නේ අර හොඳනම් පීනන්න පුළුවන් කෙනෙක් ඉතින් අවුලක් නෑ ඒ දිලි මම නම් කියන්නේ නැහැ මෙතන දෙන්න කියලා. මොකද මෙතන මෙතන ආව. අන්න ඔය පැව. ඉර දෙවියනි ආලෝකය ලබා දෙන්න. අපි යන අතර පල්ලෙහාට අන්න අතන. බෑග් ටිකක් අරගෙන මෙයා. අර මොකද චූට සතු ජාතියක් ඉන්නවා මේ කන විදිනවා එතකොට හසනවා ඔන්න දැන් නම් අවුව පැවුව
මේ දිහට මං කිව්ව තැන මේක දිගේ වතුර ටික පල්ලෙහාට යනවා. මෙතන පුළුවන් නාන්න. මෙතන නම් කොහොමද දන්නේ? මේ ධාර දිගේ. දැන් මේ ධාර දිගේ මෙතනින් මේ පරිපර මෙහෙම යනවා රේට. ඒ දිගට නාන්න පුළුවන්. අපි හිමිසරයන් යන දිගේ ඒකට. මේ මෙතනින් තියෙන චූටි මේ බටයක්. චූටි කොහෙද මේක? මොහල වගේ. මෙතන අතර පොඩ්ඩක් යන්න. චූටි බටයක්. ඉතන ගැඹුරක් නැත්තේ මම. උදේ කොහෙද ගියේ ගැඹුරු? ගැඹුරු? ඔව්. යන්න වැලිවිරිලා යන්නේ. වේ ගන්නවා කියන්නේ. මේ වැලිවිරිලා යන ආරණියේ ගැඹුර දාලා එයා වැලිවිරිලා වොන්න. එහෙමද? මේක මරු වැඩේ. වතුර වැඩි කාලෙට මේ ෂෝක්ලු මේක දිගේ පල්ලෙහාට යන්න පුළුවන්ලු. එතන මල්ල කට්ටයක් සෙට් වුණා මට. මම යාලෙන් ඇහුවේ. මේක ඉවර වෙන්නේ නැහැ. අන්න හරියට තව තියෙනවා. එතන නම් මරු නන්නට ඕනේ දවසක ඇවිල්ලා ඔල කොයි මෙහෙද මල්ලි? ඔව් අපි මේ වතුකාරගම බෝඩ් එකක් එහා දැන් මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් විතර අර පැත්තට. අයියේ ඒ පාරින් නේද ආවේ? මං ආවේ පාහියංගල. ආ අන්නේ පාරදී මං ආවේ. ආ පාහියංගල පාස් කරලා ආ ඇගල්ලට ඇවිල්ලා අන්නේ මෙහෙම මම මැප් එක දාන් ආවේ. අයියට මේ පොඩ් අවුට් එක හම්බුනේ නැද්ද? ලයිට් එහෙම දාලා තිනවා පාරයි නේ. මේ මීටර් නෑ. මීටර් නෑ. මලේ ගම මේ පැත්තෙන් ආවා. ඔයගෙන මේ උඩහාද? ආ. නෑ මම මේ පැත්තේ මල්ලියා. මේ පැත්ත ඔය කැඩිච්ච පාරක් කියලා. ආ මේ මිග්ගා මේ පැත්තේ. අන්න මේ පැත්තේ. මම මේ පැත්තෙන් ආවා. සෙට් එක මේක පැත්තද? ඔව් මෙයා. යාළුවෝ සෙට් එක. ඒක ඉස්කෝලේ. සුපිරි සුපිරි. උඩ ගාලේ හම්බුනේ. එහෙම. එක එක ආ ඉන්න එක එක තරම්. මේ වයස කීයද? 18. 18යි. එළව. එළව නම් කරන්නේ නෑ. නෑ. එළව කරන්නේ. දමුග කරන්නේ දැන් ඇවිද ඉඳින්න. පිල් එකේ. මම නෝ කොසෙක්. කොසෙ? පුරාසි. සෙට් එකම එකමයිසෙ. ඔව්. යා බාල. ඔබන් බාල. අවුරුද්ද බාල. බාලයි. සරි සරි. මේ ජෝකා ෆීඩින් විතර අවුලන්නේ නෑ මං අරවලකින් ගැහුවා. මං දානවා. ජෝකා ෆීඩින් අවුලන්නේ නෑනේ.
කොල්ලෝ නැද්ද? මගේ මාලි රදිෂාන් කාවින්ද මගේ නමයි තියෙන්නේ. රදිෂාන් කාවින්ද. ඔව්. තාත්තයි පාරක් දෙන්න. එකෙම්ම thank you. මේ අවුලක් නැහැ නේ කොල්ලෝනේ බං ගමේ නැද්ද? පිටනේ. එකෙම්ම. මල්ලි මම අරපතර ගිහින් එන්න. හරි. එනවා. යනවා මල්ලිය. හරි අම්බේමයි. අම්බේම. යනවා මල්ලි. හරි හරි. තරමයි. ජය වේවා. මර කොල්ලෝ ටික. යන් අපි. හයි. අර පැත්ත. අම්මෝ මේ පැත්ත ලිස්සන මං ආයේ මේ පැත්තේ දැන් මේ පැත්තේ ආ මෙතනින් ගියලා රයින් දෙක යටයි ගහ පැත්තට මං ආවේ මෙතන මෙතනින් බහලා මෙයන් දෙක ආවේ දැන් මෙයන් දෙක යනකොට මට ලිස්සනවා වගේ මේ හරිය නම් පේන්නේ මේ පොතර ගැඹුරුද නැද්ද කියන්නේ මේ හරිය මේ පාර දිගේ මේ එහාට එන්න එච්ච ලොකු ගැඹුරක් නැහැ මේ හරිය නම් කොහොමද ගන්නේ එනං මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකක සික්කමු. ඕනත් එන්න මෙතනට මේ සුන්දරත්වය බලන්න. පරිස්සමෙන් එන්න, පරිස්සමේ සුන්දරත්වය බලන්න. ඒ වගේම පරිස්සමෙන් යන්න, මේ සුන්දරත්වය ආරක්ෂා කරන්න, මේ සබඳතාවය ආරක්ෂා කරන්න. ඔයාලා අරන් යන පොලිති ඒ හැමදේම අනිවාර්යයෙන්ම අරන් යන්න. මෙතන දාලා යන්න එපා. මමත් යන්න ඕනේ. මොකද දැන් අවුවනම් ටිකක් පෑවුවා. ඒ වුණාට නෑ වෙලාව. අවශ්‍ය මමත් තව ටිකක් දුර යන්න ඕනේ. ඒ හින්දා මම යනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉන්නවාරම් channel එක. ඔයගෙ මම මේක Facebook එකේ දානවා. මේක බලන්න Facebook එකෙන් නා. YouTube එක subscribe කරලා තියාගන්න. මම මේක TikTok එකේ දානවා. ඒකත් බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ comment දානවා මෙතන ඇවිල්ලා තියෙනවා නම්. මෙතන ඔයාලා මේ channel එක ගැන දන්නවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. එතකොට පුළුවන් නොදැන කෙනෙක්ටත් මේ channel එක ගැන දැනගන්න. අනිත් එක මම මේ channel එක කියන්නේ මේ දියල්ල අනිවාර්යයෙන්ම location දාන්න description එකේ බලන්න කියලා. ඔයාලට පුළුවන් එතනින් කෙලින්ම direction දාගෙන මෙතනට එන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සිටිමු හැමෝම පරිස්සමින් අවුව තියෙන වෙලාව යන්තම් ගත්ත පොඩි ෆොටෝ එක